ජාතික ජනපලවේකේ සංවිධානය කළ වත්තල ආසන සමුළුව ඊයේ පැවැත්තුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් චන්දේ රනිල් වික්‍රමසිංහ නතර කරා. ඇයි? පරදිනවට බය නෙවෙයි. මොකද රනිල් වික්‍රමසිංහ පරදින්න බය කෙනෙක් නෙවෙයිනේ, පෙරදුණු කෙනෙක් නේ. රනිල් වික්‍රමසිංහගේ හොයාගන්න අමාරු මොනවද? දිනපු අවස්ථා. වැඩිපුරම තියෙන මොකද? පෙරදුණු අවස්ථා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පරදින්න බයක් නෑ නේද? මේ සල්ලි නැතිකම නෙවෙයි, මේ බලයට පත් වෙන බලවේගයට බයයි. බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕන. දවසක් පාර්ලිමේන්තුවේදී මට ජොන්ස්ටන් පනාන්දු නැගිටලා කිව්වා, මට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තිබ්බ කිව්වා. මම නැගිටලා කිව්වා, ඒ බලය තිබ්බනම් මේ ඉස්සරහ පේලි පාර්ලිමේන්තුවේ ඒ පැත්ත හිටපු ඉස්සරහ පේලි ඔක්කොම ඇතුලේ කිව්වා. කවුද ඉස්සරහ පේලි හිටියේ? එස්.පී. දිසානායක, නිමල් සිරිපාල, ප්‍රසන්න රණතුංග, කේහලිය රඹුක්වැල්ල. බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ කියනවා, මේ තියෙන අර්බුද වෙලාවක් දේශපාලන කරන්න ඕන වෙලාවක් නෙමෙයි, රටක් කඩාවැටලා තියෙන වෙලාවක දේශපාලනේ පැත්තකින් තියලා අපි එකතු වෙන්න ඕන වෙලාවක්. මොකද කියන්නේ? ඔව්, එකතු වෙන්න තියෙන වෙලාවක්. මොන වගේ නම්? ස්වභාවික ව්‍යසනයක් නිසා මේක වුණා නම්, මහා සුනාමියක් ඇවිල්ලා ආර්ථිකය කඩාවැටුණා, දේපළ විනාශ වුණා, අපි එකතු වෙන්න ලෑස්ති රට හදන්න. හැබැයි මේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මොකද්ද මේ? මේ පාලක කණ්ඩායම් විසින් මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා ඇති කරපු ව්‍යසනය. ඉතිහාසයේ පළවෙනි වතාවට තට්ටු මාරු දේශපාලනයට සමු දීලා ඔව් මාලිමාවේ ජාතික ජනබලවේගේ මේ රටේ පොදු ජනයාගේ ආණ්ඩුවක් පළමු වතාවට මේ ලාංකීය භූමිය මත නිර්මාණය වෙනවායි කියන එක ඔවුන් දැන් තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි කියන උඹලට, ඡන්දේ කවදා තිබ්බත් ස්ථීරවම අපි උඹලව එළවනවයි කියන පණිවිඩය අද අපි මේ වත්තල සමුළු ඉඳගෙන දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.